අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු වනිදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය පාසල් උපකරණ වලට සෙස් බද්ද නැහැ සියබලා පිටිය සහතික වෙයි මහබැංකුව ස්වාධීන කරන්න අනපනත් වහම ගේන්න සජිත් එල්ලයි ओमान मिनिस जावार में प्रधान सेक करो कटुनायक दी अल्लाई जनपति गे पस अवरुदु आये वैये सेलस्म इडम गेटलु विसंदान्न कामिटु अटाकं अडु वैडिवन एलवलु मालु मिल शुद्र मूले नाय उगुलट अहुनु पोलोन्नरु जनताव बैलेंस नैति पारिभोगिक अधिकारिये तरादिय किलो पनहम मिटिये तियनवा ग्रैंड पास पाताल खाली गेटे मुलीन में देशीय पुरातत्वता या अवधानीय कथानायक महिंद यापा अभयवर्धन के प्रधानत्वेन पार्लिमेंटुवे अद पेरवरुवे आरंभ उना आयवय देवनवर के वी में विवादे पासवनी दिने आदाई सिस्मत दिन पासा लुपकरण वले मिलवडी वी मक सिद्धुवाने नेति बवाई मुदल राज्य माते रंजित सीमला पिटिया मेहिदी प्रकाश कले मेतुलु पार्लिमेंटुवे पलवु अद हस्वताई देन अवधानीय රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවේ සේවයේ කිනිම සඳහා ගරු ප්‍රසන්න රණවීර මෙතුමා ගරු වේලු කුමාර මෙතුමා පොදු ව්‍යාපාර පින්ද කාරක සභාවේ සේවයේ කිනිම සඳහා ගරු දයාසිරි ජයසේකර මෙතුමා ගරු මේජර් සුදර්ශන දෙනිපිටිය මෙතුමා රජයේ මුල්දල් පිළිබඳ කාරක සභාවේ සේවයේ කිරීම සඳහා ගරු ආචාර්ය නාලක ගොඩහේවා මෙතුමා ගරු යූකේ සුමිත් උඩුකුඹුර මෙතුමා ආනයනය කරනු ලබන මුද්‍රිත පොත් අභ්‍යාස පොත් පැන්සල් මකන හා අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි ආදී කිසිවක සෙස්බද්ද නොවැම්බර් 15 වන දින සිදු වූ ගැළපීම තුළින් වෙනස් වී නොමැත. එම නිසා එම ද්‍රව්‍යවල මිලෙහි ආනයනයන්ගේ හෝ දේශීය නිෂ්පාදනයන්ගේ කිසිදු වැඩිවීමක් සෙස්බදු ගැළපීම නිසා සිදු නොවේ. බෝල් පොයින්ට් පෑන් පාවාන් හා බෑග් ආදීෙහි සෙස්බද්ද ඩොලරේ වටිනාකම වෙනස් වීමට ගැළපීමක් කළ අතර ඒ නිසාවෙන් ආනයනය කරනු ලබන එම ද්‍රව්‍යයන්ගේ මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති නමුදු දේශීය නිපදවන එම ද්‍රව්‍යවල මිල කිසිසේත් වැඩිවීමට ඉඩක් නොමැත. ඔබතුමා කියන්න පුළුවන් ඔබතුමා ගිරාපු රෙගුලාසිය අඩුව මිල වැඩි වෙන්නේ නැහැ කියලා. නමුත් බිම්බට්ටේ මේ වෙලෙන්දෝ කැපටි කැපටි කරා ගහ ගන්නවා. That is the problem. දැන් අපි දේශීය නිෂ්පාදනය කරනවා කියලා හිතාගෙන උපකල්පනය කරනවා කරලා කඩදාසි වලට සෙස්බද්ද ගැහුවටින් වෙන්නේ නියත වශයෙන්ම අද තියෙන 300 වැඩි වෙච්ච පාසල් උපකරණ මිල තවත් දෙගුණයකින් ආසන්න ප්‍රමාණය වැඩි වෙනවා. අපි කිසිසේත්ම අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි වලටත් අලුතෙන් සෙස්බද්දක් පනවල නැහැ. ඉතින් යම් කිසි මිල වැඩිවීමක් තියෙනවා ඒක වෙනම බැලියුතු කාරණාවක්. ඔබතුමා තාක්ෂණිකව කිව්වට බිමේ මිල පවුල් වලට දරා ගන්න බෑ ගරු කතානායකතුමනි. සපත්තු කූට්ටමක් රුපියල් 4000කට වැඩි මම ඉල්ලන්නේ ගරු කතානායකතුමනි සංවේදී වෙන්න කියලා. මහබැංකුව මහදවල් කොල්ලකාපු කල්ලිය දැන් මාන බලනවා කොහොම හරි තමන්ගේ ගජමිතුරන් කොට්ටාසෙන් මහබැංකුවට දාගන්න. ඔබතුමා දන්නවා දැන් කට්ටියක් අලු පිස දමලා එන්න හදනවා. තවත් කට්ටියක් අලු පිස දමපු කට්ටියට ඔක්සිජන් ලබා දෙනවා. එක්තරා ආර්ථික ඝාතනයක් ක්‍රියාත්මක කරපු කට්ටිය අද පොත් ලියනවා. ඒ එයාලු හිටිය ආර්ථික ඝාතකයෝ මැද. එයා තමයි ලොකුම ආර්ථික ඝාතකයා. කරුණා කරලා මහබැංකුව ස්වාධීන කරන අනපනත් ටික ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගෙනෙන්න. ගරු කතානායකතුමනි මේ වෙනකොටම මහබැංකුව වඩා ස්වාධීන ආයතනයක් හැටියට කටයුතු කිරීමට අවශ්‍ය නීති රාමුව මහබැංකුවත් එවැගේම නීතිපති දෙපාර්තමේන්තුවත් මේ වෙනකොටම සකස් කරමින් පවතිනවා. ඊයේ දවසේ ව්‍යංගෙන් තර්ජනයක් එල්ල කරා මහබැංකුවේ නිලධාරීන්. ඒකට අපි විරුද්ධයි. මේ රටේ බංකොලොත් භාවයේ ක්‍රියාත්මක කරේ. ඕටාබේ රාජපක්ෂ ආණ්ඩුව මහබැංකුවේ නිලධාරීන් නෙවෙයි. මට කලින් කතා කරපු අපේ ගරු අජිත් මානප්පෙරුම මන්ත්‍රීතුමාගෙන් ඔබතුමා දන්නවද හොරකම ගැන කතා කරන ඔබතුමා ඔබතුමාගේ ওই විපක්ෂ නායකයා ගණන වාර්තාවක් ඇවිත් තියෙනවා සංස්කෘතික අරමුදලේ. ඒකට මොකද උනේ? අපි මේ ආවේ පළවෙනි පාරට මේ පාර්ලිමේන්තුව තුල. ඒකත් මම දැක්ක මාව පාර්ලිමේන්තුවෙන් මාව මේකෙන් එලියට දාන්න උත්සාහ කරනවා. එතුමාලගේ පක්ෂයේ පැත්තෙන්ම ඉන්න කාන්තාව දම්මලා කාන්තාවකට. හැබැයි මේ කාන්තාව එලියට බහින්න කාන්තාව වෙනුවෙන්. ඒකයි මට තියෙන පුදුමේ. හැබැයි මම කාන්තාවක් විදිහට පේන්නේ නැද්ද? මන් දන්නේ එහෙම පෙනුමක් නැද්ද? ඒ හින්දා ලැජ්ජ නැති වැඩ කරන්න එපා විපක්ෂ නායකතුමා. මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා මම සමගි ජන බලවේගයේ පිනට ගත්ත මන්ත්‍රී ධූරයකින් ඇවිල්ලා මම කතා කරන්න කියලා මං කියන්න කැමතියි ඔබතුමා තමයි ඇත්තටම පිනට ආවේ මම නෙමෙයි ඔබතුමාලා මේ නන්නත්තාර අනාථ වෙලා හිටපු වෙලාවේ පක්ෂය දීලා ඔබතුමාලව මේ පාර්ලිමේන්තුවට කැඳෙව්වේ නැත්තම් ඔබතුමාලට නොමිනේෂන්වත් හම්බ වෙන්නේ නැහැ මට කියන්න තියෙන්නේ ඇත්තටම බ්ලේඩ් වලින් මාර්ගස් කපන්න ලෑස්ති වෙන්න එපා විපක්ෂ නායකතුමා ඔබතුමාලා මට විරුද්ධ ඕන දෙයක් කරන්න අපි කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා
ओमाने रखिया लबादीन बवट पवसमें मिनिस जावाराम सिदुकल प्रधान सहकारु अद कटनायक ग्वंतटुपलेदी अतडंगुट गन लबुआ ए ग्वंतटुपल पोलीसिय मगिनुई सहकारु अद मीगुमुव महिश्रात अधिकरणीयट इदिरिपत् किरीमेन अनतुरुव लबन 24 वनदा दक्वा रक्षित बंधनागारगत किरीमटई नियोग केरुणे मिनिस विलंदामे निरतवन पुद्गलेंट एरहिव दडी नीतिमय पियवर गन्ना बव अग्रामाति दिनेश गुणवर्धन अद पालिमेंतुवेदी साहतिक उना එක්තරා සංවිධානාත්මක පිරිසක් එක්ව මෙරට කාන්තාවන් ඇතුළු තරුණියන් ඕමානයේට රැගෙන ගොස් එරටදී සල්ලාලයන්ට අලෙවි කරන සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු පසුගියදා අනාවරණය වුණා. රැකියා ලබා දෙන බව පවසමින් සංචාරක වීසා මත ඕමානයේට රැගෙන ගොස් එම කාන්තාවන් විවිධ මිල ගණන් වලට වෙන්දේසී අලෙවි කිරීමට එම නීති විරෝධී සංවිධානාත්මක කල්ලි කටයුතු කර තිබුණා. මෙම චවරම ගැන සොයා බලන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඕමානයේට පිටත් එවන් පසුබිමකයි. එහිදීද ඔවුන්ට විවිධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබුණා. මෙම චාවාරමට හසු වූ කාන්තාවන් 40කට අධික පිරිසකගෙන් තොරතුරු අනාවරණය කර ගන්නටයි එහි ගිය නිලධාරීන්ට හැකිව තිබුණේ. මෙම චාවාරමට සම්බන්ධ එක් සැකකරුවෙකු අද උදෑසන කටුනායක ගොන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගොන්තොටුපල පොලිසිය මකින් මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙකුයි. සැකකරු කොළඹ මරදාන ප්‍රදේශයේ බලපත්‍ර නොමැති විදේශ රැකියා නියෝජිත ආයතනයක් සහ තවත් රට පුරා පිහිටි විදේශ රැකියා ආයතන වලින් මෙම චාවාරම සඳහා ලාබාල තරුණිය නෝමානිය වෙත ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස පෙනී සිටමින් මොහු මෙම මිනිස් චාවාරම මෙහෙවා ඇති බවටයි කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ප්‍රකාශකෙක් පැවසුවේ. සැකකරු අද අලුයම 12:55ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකක ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගය කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලබා දී තිබුණා. අතරංගුවටගත් සැකකරු මෙගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ. එෙහිදී ඔහුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පස්වරුදු සැලස්මක් යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අයවැය මගින් පියවර තැබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. 2023 වසරේ සිට 2027 වසර දක්වා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ වවුනියාව නගර සභාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට අදෙක් වෙමිනුයි. අපි දැන් සාකච්ඡා කරගෙන යන්නේ අපේ ආර්ථිකය ස්ථාවරය කරන්න. ඒත් ආර්ථිකය ස්ථාවරය කළා විතරක් හරියන්නේ නැහැ. ඒ මදි. අපි ඒ වගේම අනාගතයට ආර්ථිකයේ විශාල වර්ධනයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා ආර්ථිකය විශාල ලෙස වෙනස් කළා අපි ඩොලර් හොයන ඒ වගේම අපනයනය කරන ශක්තිමත් තරඟකාරී ආර්ථිකයක් වෙන්න තියෙනවා. ඒ පිළිබඳ වැඩසටහන මම නොවැම්බර් මාසේ 14 වෙනිදා ඉදිරිපත් කරපු අයවැය සඳහන් වෙලා තියෙනවා. ඒකේ උතුරටත් විශාල වැඩ කොටසක් තියෙනවා. යාපනයට විතරක් නෙමෙයි වන්නියටත් අපිට අලුත් ආර්ථිකයක් තමයි විශේෂයෙන්ම බලශක්ති ආර්ථිකයක්. ඒ තුලින් ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීම. 2023 ඉඳන් 2027 දක්වා පස් අවුරුදු සැලැස්මකින් මේව ආරම්භ කරන්නට බලාපොරොත්තු. ඒ නිසා ආර්ථිකය ස්ථාවරය කරන්නත් ආර්ථිකය ඒ වගේම ශීඝ්‍රයෙන් වර්ධනය කරන්නත් වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ දෙකේම වන්නියට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරයි කියලා මගේ කිසිම සැකයක් නැහැ. මේ අතර වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු අටක් පත් කිරීමට කටයුතු කරන බවයි. උතුරු පළාතේ වවුනියාව මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් මීට එක්ව සිටියා. පළාතේ ඉඩම් නිවාස සෞඛ්‍ය වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ශේෂ්ත්‍රයන්හි මතුව ඇති ගැටළු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. උතුරු පළාතේ විවිධ ශේෂ්ත්‍රයන්හි මතුව ඇති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙමින් එම ජනතාවගේ ජීවන
තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. දැන් මේ ඉඩම් ටික විසඳුවාම ඉතින් අපි දන්නවා මොකක්ද තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් වලට මොකක්ද තියෙන්නේ ඇග්‍රිකල්චර් වලට මේක හැමතැනම තියෙනවා මේ සුර විතරක් නෙමෙයි. කොහොමත් මේක අන්තිමට ජනාධිපති කාර්යාලයෙන් බලා ගන්න ඉන්නේ මේක. හරිද? නැත්තම් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ කොහෙවත්. දකුණෙත් ඉවර වෙන්නේ නැහැ උතුරෙත් ඉවර වෙන්නේ මෙවන විට වෙළඳපොලේ මාළු සහ එළවලු මිල අඩු වැඩි වෙමින් තිබෙනවා මේ ඒ පිළිබඳව ජනතාව සහ වෙළඳුන් පළ කළ අදහස් සියතර අපි බොහොම ස්තුති කරනවා හැමදාම මේ මිල ගණන් කියපු එකෙන් පාරිභෝගික ටිකක් වැඩියෙන් ඇවිල්ලා තිනවා සෙන්සුරට ඉදට වැඩියෙන්ම එනවා ලොකු මාළු වල මිල නම් වැඩි විශේෂයෙන් සදාන් කරන්න පුළුවන් කුඹලාවෝ සාලයෝ ලින්නෝ පොඩි බලය කෙලවලු ලාභයි සලපත් රුපියල් 2000යි කොප්පර රුපියල් 2200යි තෝරු රුපියල් 2000යි පරව රුපියල් 850යි අද ගොඩාක් ලාභයි කෙලවලු රුපියල් 500යි පරව තියෙන රුපියල් 800යි කුඹලාව තියෙන 400යි ලින්නෝ තියෙන 400යි ඒ වගේ සාමාන්‍ය මිලකට යනවා තලපත් පොඩ්ඩක් ගණන් වැඩි ඉස්සර බලය කියන්නේ රුපියල් 2000 ගණන් වල දැන් අද තියෙන රුපියල් 450ට වගේ කිලෝ එක දැන් අඩු වෙලා තියෙන්නේ ගණන් බලය 300ට අඩු වෙලා තියෙන්නේ සාලියෝ 200යි ගල් මාළුවේ 800ට 700ට බැලලා තියෙන්නේ පොඩ්ඩක් මේ වෙනදාම තියෙනවා අද දවසේ ටිකක් අඩුයි මාළු මිල එට දවසේ කොහොමද කියලා දන්නේ කියන්න බෑ දවසෙන් දවසේ වෙනස් වෙනව ගණන් මාළු ටික මිල අඩු තමයි ඒවත් වෙනදාම නෑ මාළු කොහොම අඩු නැමේ තලපත් කොප්පර ගණන් වැඩි කුමාළු ඒ ගානම තමයි යන්නේ ගාන අඩු නෑ පොඩි මාළු ටික මිල අඩු වෙලා තියෙන එච්චරයි සාලේ වැඩි ගාන අනිත් මේ කෙලවල්ල බලේ වැඩි ගාන ඉස්සෙම වැඩි ගාන 1400යි 1800යි ලොකු මාළු වල පොඩ්ඩක් ගාන වැඩි සාමාන්‍ය මාළු නම් සාමාන්‍යයෙන් මේ ගාන පොඩ්ඩක් අඩුවට තියෙනවා ලොකු මාළු පොඩ්ඩක් වැඩි පොඩි මාළු පොඩ්ඩක් අඩුයි සන්තෝෂයි පොඩි මාළු ලාභයි වැඩි සෙනග නැහැ මිනිස්සු දා සල්ලි නැහැ මාළු ගෑම කන්ද කෙලවල්ල දලපත් ටොප් වල නම් ටික ගණන් වැඩි සෙනග නැති එක තමයි වැඩි ගණන් එළවලු මිල නම් එමදාම විදියට තමයි ඉතින් කිසිම අඩුවක් නැහැ. අඩුවක් නැහැ ඒ විදියට තමයි තියෙන්නේ. අර පණ තියන අය ජීවත් වෙනවා. මොනව කරන්නද දෙතින්? මේ දාක බඩ තමයි මේ ටික මේ සපින්න ගෙනියන්නේ. කැරට් 400යි ගෝවා රුපියල් 200යි බෝංචි 300යි 350යි ඒ වගේ ගණන් තමයි. අවුමිරිස් එහෙම 200යි කිලෝ 5ක් ගෙනිච්ච එකිනා කිලෝ 2යි ගෙනියන්නේ. රුපියල් 400ට 500ට කැරට් ගිහිල්ලා තියෙනවා. මේවා රුපියල් 100ක් පල්ලයට වැටෙන්න ඕන මිල. ඒ කියන්නේ ගොවියොන්ට ගොවිතැන් කරන්න පසු බිම හතරසන්න නැතුව ඒගොල්ලෝ මොනවද කරන්නේ? මේගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් කරන්න බෑ. ගොවියොත් එක්ක හොඳින් හිටියොත් රටක් කරගෙන යන්න පුළුවන්. ගොවියෝ නොමග ඇරියොත් රට හැමදාම අගාධේ. ගොඩක් අඩුයි බඩු මිල වැඩි. පම්බොඩු උදේට 400ට යනවා. දවල්ට 350ට 300ට යනවා. බයිනවා මිල බයිනවා. ඉතින් මාළු රුපියල් 900යි. අද සාමාන්‍ය එළවලු මිල ටිකක් විතර වැඩි වුණා. මොකද සෙනසුරාදාට සෙනගෙනවනේ. සරණන් ඉතින් එළවලු රුපියල් 2000ක් අරන් ආව ඔක්කොම අරන් යතෑගි. දැන් 2300ක් ඕනේ ඉතකන. දැන් වැඩිපුර අරගෙන යන්න. දැන් මේ අද ලීක්ස් ගන්න කියනවා ලීක්ස් 360යි. දැන් මාළු මිරිස් වගේ දේවල් ගිය දවස්වල 800 තිබුණේ. අද රුපියල් 600යි 500යි. බණ්ඩක් කරු වෙන්දර රුපියල් 100 දීපිච්ච එක අද 160යි. ඒ වගේ වැඩි වෙනවා ඉතින්. එන බඩු ප්‍රමාණය අඩුයි කොළඹට එන බඩු ප්‍රමාණය සෑන්දුට අඩු වීමකුත් තියෙනවා. ඒ ලොරු කුලී ප්‍රශ්නේ නිසා තමයි. ශුද්‍ර මූල්‍ය සමාගම් වල ණය උගුලට හසු වූ බොහෝ ග්‍රාමීය ජනතාව දැන් හොඳටම අසරණ තත්වයට පත් වෙලා. එදා වේල හොයාගන්න බැරි තරමට අසරණ වී සිටින සමහර මිනිසුන්ගේ ඉතිරි ලේ ටිකක් උරා බීමටයි ශුද්‍ර මූල්‍ය සමාගම් ක්‍රියා කරමින් සිටින්නේ. මේ ජනතාවගේ දුක්බර කතා වැසෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනුයි. ශුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘතිය මේවන විටත් රට පුරාම බහුලව ක්‍රියාත්මක වනවා. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලයි වැඩිපුරම ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. ශුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ සමාගම් බොහෝ ග්‍රාමීය ජනතාවගේ පවුල් විනාශ මුඛයට ඇද දැමූ සාධකයක් බවට දැන් පත්ව අවසන්. පුංචි මිනිසයා ණය උගුලක හිර කරන තැනටයි අද ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමය පත් වෙලා තියෙන්නේ. ඒ දරා ගන්න බැරි අධික පොලිය නිසායි. ගත්තු මුදලට වඩා දෙගුණයක් තුන්ගුණයක් පොලිය ගෙවන්න වෙලා කියලයි ණයකැතියන් කියන්නේ. එසේම බොහෝ ශුද්‍ර මූල්‍ය ණය කිසිදු වග විභාගයක් නැතිව ලබා දී තිබෙනවා. ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව සමහරු මේවන විට සිය දිවි නසාගෙනද තිබෙනවා. මගේ මස්සිනා මේ බැංකු ගොඩකින් ලෝන් ගත්තා. ඒ ගත ඔක්කොම ටික ටික ගෙවන් ගියා. පස්සේ අන්තිමට එයාට කරදර කරලා එයා බෙල්ල වැදගෙන මැරුණාස. මූණ දෙන්න අමාරුයි ගෙවා ගන්න විදිහක් නැහැ. හිරේ යන්න බෑ කියලා හිරේ දානවා කියන දරුව දෙන්නෙක් හිටියා. අද මේ වෙනකොට දරුව දෙන්නක් නැහැ ගෑනිත් නැහැ සර් මේ තැන් තැන් වල හී හීකඩ ශුද්‍ර මූල්‍ය ණය නිසා පෞල් පිටින් විනාශ වූ කතාද වාර්තා වුණා මමත් ගත්තේ පොප්කෝන් බිස්නස් එකට තමයි දැන් පොප්කෝන් බිස්නස් එක කරගන්නත් බෑ අම්මයි මම තමයි ලෝන් දෙකක් ගත්තේ දැන් ගෙවා ගන්න දෙයක් නැහැ ගන්න පඩියත් එක්ක ආර්ථික තත්ත්වෙත් එක්ක ගෙවා ගන්න අමාරුයි මගේ
එහෙම බලලා නැතුව දැන් සමත මණ්ඩලේ දාලා තියෙනවා මම ලෝන් එක සහාය කරන එක තමයි යුතුකම හත පහක් කරන්නේ ගිවා ගන්න අපි ණය අරගත්තේ සුවෙන් රැකියා කරන්න මේ සතියේ 1500ක් ගෙවන්න ඕන පුවක් කපලා තමයි අපි කරේ දැන් ඒක ගෙවා ගන්න අපිට අමාරුයි ඉතින් ඒ රජේ වලින් ඇවිල්ලා ණය ගත තැන් වලින් ඇවිල්ලා කියනවා මෙහෙමයි නඩු දානවා සමත මණ්ඩලයට දානවා මට කරදර කරනවා කෝල් කරනවා මේ දාන්න කියනවා පොලිසිය අරය යනවා උසාවිය අරය යනවා නැත්තම් සමත මණ්ඩල වලට දානවා අස්සම් කරලා තියෙන අපකාරුන්ගේ පඩින අතර කරනවා අපේ නැතිබරිකමට අපි ලෝන් එක ගත්තා තමයි නමුත් අපි ගෙවන්න තිබුණා නම් අපි නොගෙවෙන්නේ නැහැ ගෙවනවා අපි මේ වෙනකොට ගත්තු මුදලට වැඩිය දෙගුණ තුන්ගුණයක් පොලියෙන් වැල් පොලි වෙලා ගෙවලා තියෙනවා ඒත් එයාලා අපෙන් අය කරනවා බොහෝ රජයන් මීට මැදිහත් වෙන බව පැවසුවත් මේ වනතේ කිසිදු යහපත් තීන්දුවක් අරගත්තේ නැති බව කිව යුතුයයි අනුරාධපුර පේමඩුව පොහොර ගබඩාවට ලැබුණු නියමිත බර නැති පොහොර මළුවල විමර්ශන වාර්තාව අද අදාළ බලධාරීන්ට බාර දී තිබෙනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරාදීයේ ඇති අඩුපාඩුවක් නිසා මේ තත්ත්වය උදා වූ බවයි වාර්තාවේ සඳහන් ව ඇත්තේ පොහොර මිටිවල නියමිත බර එලෙසම පවතින බවයි ආචාර්ය ජගත් පෙරේරා ප්‍රකාශ කළේ නැවෙන් පොහොර ගොඩබාන අවස්ථාවේ යන්ත්‍රානුසාරයෙන් මේ කිලෝ 50 තිබෙනවද කියලා එකින් එක බෑග් වල බලනවා මේ පාරිභෝගික අධිකාරියෙන් බෑග් 145ක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා මේ පරීක්ෂාවට ලක් කරපු 145න් සඳහන් කරලා තියෙනවා බෑග් 14ක කිලෝ 1 කමාර අඩුයි කියලා හැබැයි අපිට මේ වෙනකොට මේ බෑග් 14 සීල් කරලා තියෙන හින්දා පිට මේ බෑග් 14 පරීක්ෂා කරන අවස්ථාව ලැබුණේ නැහැ හැබැයි මේ ලොරියගේ ඉතිරි බෑග් 486ම ඊයේ මැදින් රැ වෙනකම් එකින් එක බෑග් ටික චෙක් කරා පිළිගත්තු ලයිසන් කරපු ඉලෙක්ට්‍රොනික බිම් තරාදියක් පාවිච්චි කරගෙන මේ 7 දෙනෙක් ඉස්සරහ මේ කරපු බර බලපු එකෙන් බෑග් 480ෙන් බෑග් 479කම කිලෝ 50ට වැඩිය මේ ප්‍රමාණය තිබුණා. ඒ වගේම ඉතිරි බෑග් 7ක තිබුණා. අඩු වෙලා තියෙන්නේ ග්‍රෑම් 50යි 75යි 100යි. මේක පාරිභෝගික අධිකාරියේ නිලධාරී මේක පාවිච්චි කරලා තියෙන්නේ පිළිගත්තු සම්මත මිනුම් ඒකකයක් නෙමෙයි. ඒතර මෙතෙන්දී පාවිච්චි කරන්න තිබුණා බිම් තරාදිය. ඒ වෙනුවට මේ වෙනම පරණ එල්ලන තරාදියක් අරන් පාවිච්චි කරලා දෙන්නේ. වගකීමෙන් ප්‍රකාශ කරලා තියෙනවා මේ කිලෝ 1 කිලෝ 2 කිලෝ 3 කිසිම අඩුවක් නැහැ. හෙට ඉඳලා මේ පෝර ලබා ගන්නකොට ගොවි ජනතාව මධ්‍යස්ථාන වලින් සම්මතව පිළිගත්තු ප්‍රමිතිගත තරාදියකින් කිරලා මේ ගොවියට පෝර ටික ලබා ගන්න පුළුවන්. බැංකු පොලි අනුපාත වැට් සහ අනිකුත් පොදු බදු හේතුකටගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පිකරණවක පවසනවා. ඒ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී මෙහි සභාපති ධූරය දරන්නේද පාටලී චම්පිකරණවක මන්ත්‍රීවරයායි. රටේ බැංකු රක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්තමානයේ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව ඊයේ රැස් වුණා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් මෙහිදී මෙරට බැංකු රක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සඳහා වන නව යෝජනා ලබන දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට පියවර राज्य बैंक प्रमाण हा हुंद मट्ट में पुज्जलिक बैंकु गणना तीनों प्रधान वशेम की ओर बैंकु शेष्ट्री बैंकु हायक पमन तीनों इहल गाने ए आयव एक कुडा बैंकु से अल्लत ආරක්ෂා කරගෙන මූල්‍ය ශේෂ්ත්‍රය රැකගෙන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන යෝජනා අපි දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික දත්ත මත පදනම් වෙලා කෙලින්ම ඒ පිළිබඳ විශේෂඥයන් හා රාජ්‍යංශයත් එක්ක එකතු වෙලා ගොඩනගපු ප්‍රායෝගික වැඩපිළිවෙළක්. අහස්මාලිකාවක් නෙවෙයි. මේ රටේ අද මූල දීලා තියෙන ආර්ථික ක්‍රයිසිස් එකට හේතු මොකද්ද කියලා ඔයලා හේතු වෙන පමණක් නෙවෙයි ඒකට විස්තර මොකද්ද කියලාත් අපි මෙතන සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගෙන් අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මාර්මුත්තු ගණේෂන් රාජා හෙවත් මන්න කන්නාට ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දෙඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන මාරිමුත්තු ගණේෂන් රාජාහෙවත් මන්න කන්නාට ග්‍රෑන්ඩ් පාස් නවකම්පුර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද උදෑසන 9:45ට පමණ ඔහු මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී යතුරු පෙදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. බරපතල තුවාල ලැබූ මාරිමුත්තු ගණේෂන් රාජාහෙවත් මන්න කන්නා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. බන්ධනාගාර ගතව සිටින කංජිපාණි प्रदेश අධික වේගයෙන් යතුරු පැදි දෙකකින් රේස් පැද තරුණයින් දෙදෙනෙකු යතුරු පැදි දෙක පාලනය කරගත නොහැකිව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 18 හැවිරිදී වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකුයි. බොරන්තුඩුව ගෝනදුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් වාද්දුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදී තරුණින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මිතුරන් පිරිසක් සමග මියකිය තරුණින් දෙදෙනා විනෝදයේ සඳහා කළුතර බණ්ඩාරගම මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදී දහවණේ කර තිබුණා. ඒක බයික් රේස් වෙන සද්දයක් ආවා. විනාඩි දෙකක් වගේ යනකොට ඩෝම් ගාලා බෝම්බ පිපිරුවා වගේ ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ මේ මම ගේ ඇතුළෙන් වල ඇවිල්ලා බලනකොට මේ මෙතන කෙනෙක් වැඩලා හිටිය අනිත් එක නෑ හැබැයි හිටියා. ඊට පස්සේ විනාඩි 20කින් වගේ ඇම්බියුලන්ස් ආවා. අපි කතා කරා හිටියටයි 19යි 90යි සාගරාට පස්සේ මේක වෙන පොඩ පරක්කු වුණා. දැන් මෙතනම දෙන්නව නැති වෙලා යතුරු පෙතිවල වේගය පාලනය කරගත නොහැකිව එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුරු සිදු වෙත්තේ. බරපතල තුවාල ලබා සිටි මෙම තරුණින් දෙදෙනා මොරොන්තුඩුව පොලිස් නිලධාරීන් එක්ව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා. නමුත් ඒ වන විටත් මෙම තරුණින් දෙදෙනා මියගොස් සිටි බවයි රෝහල් බලධාරීන් පැවසුවේ. අනතුරින් පසු ඔවුන් සමග සිටි අනෙක් පිරිස පලා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ මහ බැංකු මූලස්ථානයේදී පැවතුණා. ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් බීරසිංහගේ ප්‍රධානත්වයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පසුරුවේ පැවැත්ුණා. ඒ මහබැංකු මූලස්ථානයේදී මෙහිදී මේ වන විට පෞද්ගලික බස් හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන් බස් රථවල අමතර කොටස් 300කින් ඉහළ යාම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම අපි දැනුම් දුන්නා මේ අමතර කොටස් අපේ බස් රථවල වැඩි වෙලා තියෙනවා. මොකද මේ ඩොලර් ප්‍රශ්නේ නිසා බරපතල ගැටලුවක් තුමා කිව්වා ඉක්මනටම ඉදිරියේදී මේ තත්ත්වය අඩු වේවි කියලා බොහෝ දුරට. ඒ වගේම අපි විශේෂයෙන්ම තවත් කාරණාවක් කරේ. ඒ කියන්නේ කොන්දොස්තර මාතා රහිතව වොලට් සිස්ටම් එකට අලුත් සිස්ටම් එකට මේ ක්‍රියාවලිය කියන්නේ බස් රථවල මගින් ගෙනියාමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මේක වසර ගණනාවක් පුරා අපි මේක ඉල්ලීම් කරලා තිබුණා. ඒ සඳහා පූර්ණ සහයෝගය අපිට මහ බැංකුව අධිපතිතුමා ලබා දෙනවයි කියලා කටයුතු කළා. දැනටමත් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයට මහ බැංකුව පාර්ශවයෙන් දැනුම් දීලා තියෙන එක ගැන අපි ලීසින් ප්‍රශ්න ගැන කතා කරා. ලීසින් ප්‍රශ්නත් අවශ්‍ය ආයතන වලට කතා කරන්න කියලා එතුමා විසින් දැනුම් දුන්නා. අරගල කරුවන් කියා ගන්නා තස්සවාදීන් කණ්ඩායමක් අපේ පෞගේ කාලේ බස් රථ ගිනි තිබ්බා. ඒ බස් රථ ගිනි තිබ්බ පිළිබඳ බස් රථ 38ක් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරලා තිබුණා. ඒ පිළිබඳ ඒ බස් හිමියන් මෙතනට ඇවිල්ලා අද ආව සාකච්ඡාවට ඒත් මේ පිළිබඳ කතා කරා. අපි කිව්වා විශේෂ සහනයක් මෙයාට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ ජනාධිපතිතුමා හම්බෙලා මේ ඉතිරි ගැටලු ටික නිරාකරණය කරගන්න. මගේ නම් මේ බස් එක එදා දවසේ රූට් එකේ දුවන අතරදී මම හිතන්නේ අරගල කරුවන්ට බස් එක මොකද්ද කියලා හොයාගන්න බැරුව තමයි ගහලා තිබුණේ. බස් එක නතර කරලා ගහලා මගේ පුතා ඒ කකුලත් කඩලා බස් එකේ ගිනි තියලා තිබුණා. මගේ ව්‍යාපාර සෙස්සේ ඉතින් එතනින් කඩාගෙන වැටලා තිනවා. සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. ඒ බස් එකම නැවත හදන්න තමයි බලාපොරොත්තු. මම අන්තපාක රෝගය ඇදිලා තිබෙන ඉන්නේ මහත්තයෝ. තාම නෑ මහත්තයෝ. මගේ බස් රථය හදන්න බැරි වෙනම විනාශම කරලා පුච්චලා දාලා. දැන් මට ජීවත් වෙන්න විදියක් නෑ. ඉල්ලීම කරන මට ඉක්මනට ජීවත් වීම සඳහා මට මුදල් ලබා දෙන්න කියලා. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හම්බෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.